විමල් ජයගොඩි රඟපෑටාම ස්කෝලේ චිත්‍රපටයේ මීට කලින් තිරගත වුණා. මීළඟට තිරගත වීමට නියමිත දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයෙන් ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ විමල්. දෙවෙනි ඉනිමෙන් ඉවත් වීමත් එක්කම විමල්ට පුංචි තිරේ එපා වෙලාද? දැන් වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ මොනටද? ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ සුජානි ගැනයි විමල්ගේ අලුත් තොරතුරු ගැනයි විමල් කිව්වේ මේ විදියටයි. ටවුම් ස්කෝලේ ඉවරුණ හැටියෙම ඔබ ආයමත් දැකලා පුරුදු කෙනෙක් හරහා ප්‍රේක්ෂකින් අතරට එන්නයි මේ සූදානම. ඔව්, මලිත් හැගුණ අධ්‍යක්ෂණය කර නලින් භූපති පිටපත ලියෝ දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ 8 වෙනිදා ඉඳන් රීගල් ප්‍රමුඛ CEL මණ්ඩලෙ සිනමා හාල්වල තිරගත වෙනවා. වෙනස් ස්මාරක තේමාවලින් යුතු මේ චිත්‍රපටයේ තිරගත වන්නටත් පෙර ඇගීම් රැසක් ලැබූ චිත්‍රපටයක්. මොනවද ඇගීම්? මේ විදේශ උළෙලවල් රැසක් නියෝජනය කළ සරස සම්මාන උළෙලේදී මලිට මතු බලාපොරොත්තු දෙබී හැකි අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය බව හිමි වුණා. ඊට අමතරව මේ චිත්‍රපටයට ලෙස් ජේම්ස් පීරිස් අනුස්මරණ සම්මානයත් හිමි වී තිබෙනවා. විමල් දැන් සිනමාවට පමණක්ද රංගනයෙන් දායක වෙන්නේ? නෑ, එහෙම තීරණයක් නෑ. නමුත් පහුගිය දවසේ සම්බන්ධ වුණේ චිත්රපටවලට පමණයි. ඒ වුණත් සුදත් දේවප්‍රියගේ අලුත්ම ටෙලි නාට්‍යවලත් මම රඟපෑවා. ඔබ දෙවෙනි ඉනිමෙන් පස්සේ මෙගා නාට්‍යයේ රඟපාන එක නතර කළාද? මම මෙගා විරෝධී නළුවෙක් කියලා කිසිම දැනක කියන්නේ නැහැ. එහෙම සඳහන් කරලත් නැහැ. මට මදුගත් වන්නේ නිර්මාණයේ ගුණාත්මක බව පමණයි. දෙවෙනි ඉනිම නාට්‍යයේ නිවත් වුණේ එහි තිබූ ගුණාත්මක භාවයේ අඩුවක් නිසාද? ඒ ටෙලි නාට්‍යයට මගෙන් වියතු කාර්යය අවසන් කියලා දෙනුණා. ඒ නිසයි මම දෙවෙනි ඉනිමෙන් ඉවත් වුණේ. ඔබේ බිරිඳ සුජානි දැන් රඟපෑම සීමා කරලාද? සුජානි පුංචිම කාලේ ඉඳන් රඟපෑන ඉලියක්. හැම විදියෙම චරිතය රඟපාලා දිනවා. ඒ නිසා දැන් ඈ තෝරා බේරාගෙන විතරයි රඟපාන්නේ. ඒ නිසා වෙන්නේ නැති ඇගේ ලොකු නිහඬියාවක් දැනෙන්නේ. නමුත් ඔබ දෙනා පසුගිය දවස්වල එකම නිර්මාණයක රඟපෑවා නේද? ඔව්, චාමර ජනරාජ් පීරිස්ගේ රාහු ටෙලි නාට්‍යයේ අපි දෙන්නා අඹුසැමියන් විදියට රඟපෑවා. සුජානිගේ රංගන දිවයට විමල්ගේ බලපෑමක් තියෙනවද? කිසිම බලපෑමක් නැහැ. ඒ සුජානි කැමති ගෙදරට වෙලා ගේ දොර කටයුතු කරගෙන ඉන්නයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.